නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මූල්‍ය ප්‍රශ්නේ ගත්තොත් මම හිතන්නේ අපේ රටේ ඔය සඳහා විශාල අර ග්‍රාමීය ණය යෝජනා ක්‍රම, මයික්‍රෝ ෆිනෑන්ස් යෝජනා ක්‍රම විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙලා තිබුණා පහුගිය කාලේ 105 දින. මම හිතන්නේ කිසි එකක් සාර්ථක නැහැ. මොකද ඒ ලබා දෙන පොලි අනුපාතයකට කිසිදු ව්‍යවසායකයෙකු ගොඩ එන්න බෑ. මා මේ පිළිබඳ දවසක් දීර්ඝ ලෙස මහා බැංකුවේ අධිපතිවරයා ඇතුළු මුදල් මණ්ඩලයත් එක්ක පැය 6ක සාකච්ඡාවක් කළා. මුදල් අමාත්‍යාංශයෙන් මා පෙන්වා දෙමුවා දුන්නා මේ ග්‍රාමීය ණය යෝජනා ක්‍රම ඇතුළේ තිබෙන විනාශ. මොකද මේ පොලි අනුපාතකයන් පිළිබඳ කිසිදු අවබෝධයක්. සාමාන්‍ය ලක්ෂයක් ගන්නවා 125ක් දෙන්න කි. 125ක් දෙන්න ඉද. සාමාන්‍ය ජනතාව හිතන්නේ 125යි පොලි. නෑ හරියට ගණනය කරලා බැලුවොත් 148යි. හීනවන ශේෂය. නමුත් ජනතාව හිතන්නේ ලක්ෂයක් ගත්තාම 125ක් ගෙවුවාම පොලිය 125යි කියලා වැරදි. පොලි අනුපාතික 148ට වඩා උස්සන වෙනවා. මා මේ පිළිබඳ කරුණු දත්ත සහිත මහ බැංකුව අධිපතිවරයා පෙන්වා දුන්නා. මහ බැංකුව අධිපතිවරයා මට කියපු දේ තමයි මන්ත්‍රීතුමා ඔය ගාන සතුටු වෙන්න පුළුවන්. 100ට 200ටත් පොලිය දෙනවා. පොලියට දෙනවා. ඉතින් මොන ව්‍යවසායකෙන්ද ආරම්භ කරන්නේ? මා හිතන කුඩු විකුණනව හැර ඒ පොලියට අරගෙන කිසිදු ව්‍යවසායකෙක් ගොඩ එන්නේ නැහැ. ඒ නිසා ගොඩක් හැදුවා අපේ රටේ ඔය ණය දීම සඳහා යෝජනාක මත මතකයි ලංකා පුත්‍ර බැංකුව. ඊට කලින් හැදුවා SME බැංකුව. මේ වගේ මේ ඔක්කොම ඇවිල්ලා දේශපාලන අනසකට යටත් වෙලා විනාශ වෙලා තිබෙන ආයතන ඔක්කොම පාඩුවටත් දුන්න තත්ත්වයකට පත් වෙති. ඒ වගේම අපිට මතක හැදුවා ග්‍රාමීය ණය බැංකු පද්ධතියක් රජ රට සංවර්ධන බැංකුව, රුහුණු සංවර්ධන බැංකුව, කඳුරට සංවර්ධන බැංකුව මේ වගේ අභිප්‍රාය තිබුණේ මෙවැනි කුඩා ව්‍යවසායකයන් නිර්මාණය කිරීම අභිප්‍රාය. ඒවට ඉතාමත් අඩු පිරිවැයක් සහිතව අඩු පොලි අනුපාතයකට එවැනි කණ්ඩායමකට ණය දීමේ යෝජනා ක්‍රමයෙන් හිටිට මේවා ආවා. හැබැයි අන්තිමට ගියේ ඒවත් ගත්තාම ඒ නගරේ තියෙන ලොකුම බිල්ඩින් එක හැදුවා. ඒවා අන්තිමට ලීසින් වලට ගිහලා කෙලවර වෙලා. ඔය සංවර්ධන බැංකුව ඔක්කොම තියෙන අපව ලීසින් තල. ඒක අර ඉතාමත් අඩු පිරිවැයක් සහිතව ග්‍රාමීය ජනයාට ඒ අවශ්‍යන ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ආයතන බවට පත් වීනේ. ඒ නිසා මම හිතනවා එවැනි මූලික ප්‍රාග්ධනයේ සැපීම සඳහා ඉතාමත් අඩු පොලි අනුපාතයක සහිත ණය යෝජනා ක්‍රමයක් අපි නිර්මාණය කළ යුතුයි. ඒකට පිරිවැය ඒ සඳහා යන පිරිවැය කාමරයක් අස්සේ දූලි ගැවුණු මේසයක් ඇතුළේ පොඩි කම්පියුටරයක් තියාගෙන ඇයි මේක දෙන්න බැරි? මේකට ඕනද AC කරපු තට්ටු 7-8 බිල්ඩින් අවශ්‍යද? විශාල කළමනාකරුවන් අවශ්‍යද? ඒ නිසා මම හිතන මේ හදපු අර ග්‍රාමීය බැංකු පද්ධතිය අන්තිම ලීසින් වලට ගිහිල්ලා කෙරවල ඉවර තිනවා. ඒකි වොම නවත්තට කරගන්න බැරි විදිහට. AC ස්ත්‍ර පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි කියලා අපි විශේෂම කල්පනා කරා. Breaking.lk